ඒ ඉෂ්ට කරලා තියෙනවා කිසිම දේශපාලන ප්‍රයෝජනයක් වාසියක් අලුතෙන් නොමැත්තේ මේ පුහුණු කාල පරිච්ඡේදය තුලදී මේ අය කුමන පක්ෂයේ කුමන පාටකට අයිතිද කියලා අපි කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරලා එතනින් පුහුණුව ලබා දීමේ කටයුතු සඳහා තමයි යවන්නේ මේ අපිට තේරුම් ගන්න බෑ කැබිනට් මණ්ඩලයට ඇයි මැතිවරණ කොමසාරිස්තුමා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පළාත් පාලන අමාත්‍යාංශයට දන්වලා තියෙන්නේ මේ පුහුණු වීම නතර කරන්න කියලා. දැන් අපි ඔවුන්ගේ බැංකු ගිණුමට ගිණුම විවෘත කළාට පස්සු මාර්තු පළවෙනිදා සිට වැටුප් ගෙවන්න ඕනේ. පුහුණු වීම කාලය තුලට අදාළ රුපියල් 20000. දැන් රුපියල් 20000 පමණක් ගෙවනවා පුහුණුව නැහැ. මේ එය කුමන හේතුවන් නිසාද කියලා පැහැදිලි කර ගැනීම සඳහා අද දිනේදී මැතිවරණ කොමසාරිස්තුමා සමග සාකච්ඡා පවත්වන්න මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මැතිවරණ කොමිසම මේ දේශපාලන ව්‍යාපෘතියන් නොවේ දරුවන්ට අවුරුද්දක කාල පරිච්ඡේදය තුළ පුහුණුවක් ලබා දෙන්න ඕනේ ලබන මාර්තු පළවෙනිදා වෙනකම් ඔවුන්ගේ පුහුණු කාලය මේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ නිසාවෙන් අවීර කිරීමේ එච්චර අර්ථයක් තියෙනවද කියන ප්‍රශ්නේ මැතිවරණ කොමිසමේ විද්වතුන් ගැඹුරෙන් කල්පනා කළා වඩා හොඳ තීන්දුවක් සාධාරණ තීන්දුවක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපි සියලුම උපාධිධාරීන්ට සඳහන් කරනවා රජයේ පොරොන්දු ඉෂ්ට කරලා තියෙනවා. තමුන්ට පත්වීම ලැබලා දීලා තියෙනවා. ඒ අනුව මාර්තු පළවෙනිදා සිට ඔවුන්ට නියමිත වැටුප් ගෙවෙනවා. පුහුණුව කොමසාරිස්තුමා විසින් අත්හිට උල්ල තියෙනවා. එයත් නැවත සලකා බලන්න කටයුතු යොදනවා. උපාධිධාරී රැකියා සඳහා ඉල්ලුම් කොට යම් කිසි ආකාරයකට පත්වීමක් ලැබුණ නැතිනම් කාට හරි එම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා ඒ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමියතුමා වෙත අභියාචනයක් බාර දෙන්න කියලා අපි ඉල්ලා සිටින්න කැමතියි. දැන් එතකොට ඔබතුමාලා අද එතුමත් එක්ක සාකච්ඡා පවත්වනවා කිව්වා. මෙම උපාධිධාරීන්ට සහනයක් අත් කර දෙන්න. මෙවැනි විශේෂ චක්‍රලේඛනයක් මත එතුමා අවසරයක් දෙයිද? ඔව් දැන් එතුමාට රටටත් අපි පැහැදිලිව කිව යුත්තේ මීට පෙර තිබෙන තත්ත්වයේ වර්තමානයේක ආදේශ කිරීම සාධාරණ නැහැ. මීට පෙර උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නත් ඒකට දේශපාලනයක් තිබුණා. මේක කිසිම දේශපාලනයක් නැහැ කියලා ඔබතුමාලාගේ හෘදේ සාක්ෂිය දන්නවනේ. කුමන පක්ෂයකට අයිති වුණත් කුමන පාටකට වැඩ කළත් ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි පිකටින් කළත් ඒ අයටත් පත්වීම ලැබුණා. ඒකට දේශපාලන වාසියක් නැහැ නේ. මේ මැතිවරණ කාල පරිච්ඡේදයට පෙර කරපු එක. රජයේ බලයට පත් වෙලා පළවෙනි කැබිනට් රැස්වීමේදීම තමයි රැකියාව විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දිය යුතු කියන තීන්දුව ගත්තේ. මේ තීන්දුව ගැනීමෙන් පසුව මේ ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි කාල රාමුවක් ගත වෙලා තිබෙනවා. අයදුම්පත් ඉදිරිපත් කරන්නටත් සති දෙකක කාලයක් ලබා දුන්නා. ඒ සඳහා ඊට පසුව මේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පස්ව පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා ගතවන අවම කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. දින 100ක් ඇතුළත මේ සියලුම කටයුතු සිදු කරලා තිබෙනවා. ඉතින් මීට වඩා වේගෙන් කටයුතු කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මැතිවරණ කොමසාරිස්තුමා මේ පිළිබඳව එතුමාගේ සාධාරණ අවධානය යොමු කළා. උපාධිධාරී නංගිලමල්ලට අවස්ථාව ලබා දෙන්න කටයුතු කරයි කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.